තම අභිප්‍රායන් බිඳ වැටෙන විට කුපිත වන පොලිස්කාරයින් පොලිස් බලය පෙන්වන්නේ අනුන්ගේ අරක්කු වලින් පදම් වෙලා. බණ්ඩාරගම පොලිසියේ OIC ලාල් රාජපක්ෂගේ නිවසට කඩාවැදුනේ හතරමර ඝාතෙන්. එකෙක් දෙන්නෙක් හැරෙන්න ඔහුගේ මැර කණ්ඩායම හිටියේ හොඳ ගානට පදම් වෙලා. ඒ නිසාම ඔවුන් 15 හැවිරිදි දරුවාට පවා පහර දුන්නා. ඔහුගේ බිරිඳටත් හිරිහැර කළා. මේ සියල්ලටම හේතුව ඔහු දැනට පදිංචි වී සිටින ඉඩමින් ඉවත් නොවීමයි. ඔහු එය ලබා ගත්තේ මීට මාස 6කට පමණ පෙර කුමුදුනි ගමගේ යන අයගෙන්. එහෙත් දැන් ඔවුන් තර්ජනය කරනවා එම ඉඩමින් ඉවත් වන ලෙසට. ඉඩම ලක්ෂ 10ක් දීලා ගත්තට පස්සේ ඉඩම් ඔප්පු හරියලා එනකොට මේක මේ කූතක උපක්‍රම දාලා මේ ඉඩම සකස් කරලා තියෙනවා. ඊට පස්සේ ඒජි ඔෆිස් එකෙන් කිව්වා මේ ඉඩම මන් දන්න ඕනේ කියලා. ඊට පස්සේ ග්‍රාම සේවක කෙනෙක් දාලා ඒජි ඔෆිස් එකෙන් දිගපළල ඔය ඉඩම් මුළු 7 කෑලි ඉඩම් පහේම මේ ඉන්න අයගේ ලියකියවිලි ගත්තා. දැන් කුමුදුනි ගමගේ කියන එක්කෙනාගේ ඉඩම තමයි මං අරන් තිබුණේ. ඊට පස්සේ ඒ ඉඩමේ මේ ඔප්පු හැදිලා ආවට පස්සේ ඒජි ඔෆිස් එකෙන් ලියුමක් ආවා මේ ඉඩම මේ කුමුදුනි ගමගේ කියන එක්කෙනාගේ ඉඩමට ඥාතියන් වහන පුද්දලෙක් ඉන්න කියලා. ඒ මම තමයි ඉන්නේ. ඊට පස්සේ මට කිව්වා මේ ඉඩමේ වගන්තියක් වහලා මේ ඉඩම කූටක විදියට තමයි හදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒජි ඔෆිස් එකෙන් කිව්වා දැන් මොකද කරන්න කියලා. ඒ බාර මං කිව්වා මට දැන් මේගොල්ලෝ යන්න කියනවා කියලා. මං කිව්වා මට යන්න තැනක් නැහැ. මං සල්ලිකාරයෙකුත් නැහැ. මං බොහොම අමාරුවෙන් ඔය මුදල ගත්තේ. මං හදිස්සියේ ඉඩම විකුණලා ඇවිල්ලා තමයි මේ ඉඩම ගත්තේ. එතකොට මෙයා කිව්වා මේ ඉඩම දෙන්න බෑ. දැන් දෙන්න අපි මෙයාට කියලා. දැන් මම කරන්නේ වෙල්ඩින් වැඩ. මං එතන වැඩපොළ පවත්වාගෙන දැන් වාහන අරවා මේවා දාලා ඉන්නකොට හැමදාම වලියක් අදිනවා. දැන් මගේ ෆැමිලියකට එන්නේ නැහැ ලේසියකට. මගේ ෆැමිලිය වලට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඒවලෙම ඇවිල්ලා නැහැ කිසිම දා. මේගොල්ලන් තියද්ද මොකක් පැහැක් ඇතුළට එනවා. ඒ ඇවිල්ලා ඉවරලා ඒත් මට පොලිසියට ගිය ගමන් මේ හරියට කරදර තම කරන්නේ. දැන් දවස් 3-4ක් තිස්සේම මේ ගල් ගහනවා. හරියට ගල් ගහනවා. ගල් ගහනකොට මේ දවස් දෙකක් අපි ඉවසගෙන හිටියේ සද්ද නැතුව. ඉඳලා තුන්වෙනි දවසේ මෙයා රෑ ඒවලෙම ගියා පොලිසියට. පොලිසියට ගිහිල්ලා පැමිණිල්ල දානකොට පැමිණිල්ලත් බාර ගන්න බෑ කියලා කියනවා. කොහොමhari මේ පැමිණිල්ල දාලා ආවා. ඇවිල්ලා ඒ දවස් තුනක් විතර ගියාට පස්සේ ඒත් නෑ පැමිණිල්ලට ආවේ. ඊට පස්සේ ඊයේ රෑ මේ වාහනයක් දාලා වැඩ කර කර හිටියා අපි කොහොමද ගැරේජ් එකට කරන්නේ. වැඩ කර කර ඉන්නකොට මේ ගල් ඒත් ගල් ගැහුවා. ගල් ගහනකොට වාහනේ අයිති මිනිස්සයයි නැංගුවා අපිත් මේ ගමේ මිනිස්සු මේක හරි වැඩන්නේ මගේ වාහනේ විස්ක්‍රීන් එකට මොන හරි අලාභයක් අහුනොත් එහෙම නරක මිනිස්සු කියන්නේ බා මේ ඒ අලාභේ නම් මම ගන්නවා කාගෙන් වුණත් කමන්නේ නැහැ කියලා ඒ මිනිස්සේ හයියෙන් කිව්වා. ඊට පස්සේ මේගොල්ලන් පොලිසිය ගිහිල්ලා මේ පොලිසියෙන් එක්කගෙන ආවා මේ අර මිනිසුන් අපි චණ්ඩි ගෙනල්ලා මේ බොන්න දීලා ඒගොල්ලන්ට හිරිහැර කරනවා කියලා. මේ අර වාහනේ හදන්න මිනිස්සු දෙන්න හිටියේ ඒ මිනිස්සු එහෙම බීගෙන දඟලපු මිනිස්සු නෙමෙයි මේ එහෙම කියලා මේ කරන මේ කියලා පොලිසියෙන් ගෙනලා පොලිසියෙන් තුන්දෙනෙක් ආවා. ජිප් එකේ තුන්දෙනෙක් ඇවිල්ලා උඹද චණ්ඩියා උඹද මිනිසු දම්මලා මේ ගෑනුන්ට ගහන්න යන්නේ. එහෙම කියලා මෙයාව මේ ජිප් එකේ දාගහලා ජිප් එකේ දාගන්න ගියා. එතකොට තමයි පුතේ මා ඉස්සරහට ගිහිල්ලා මේ මෙයාව ඇදලා අරගෙන එහෙම යන්න දෙන්න බෑ මොකද කරපු වරද? එහෙම කියලා මේව කරේ. ඊට පස්සේ තමයි ළමයාව ඇදලා අරගෙන ළමයාව බඩින් ඇදලා නම් එයාව මේ දාගෙන යන්න හැදුවේ ජිප් එකේ. පොලිසියට ආයෙ කෝල් කරා. කෝල් කරලා OIC තව 10 දෙනෙකුට වැඩි. කොහොමයි 15ක් විතර. 15ක් විතර ආපහු ගෙන්න ගත්තා. ජිප් එක. දැන් ජිප් දෙකයි අපේ කියලා. ජිප් දෙකයි පොලිසිය අර ආපහු තුන්දෙනා ඔක්කොම 18ක් 20ක් විතර හිටියා. දැන් මේ ඔක්කොම තුන්දෙනා ඉස්සෙල්ලාම තුන්දෙනා විතරයි යුනිෆෝම් තිබුණේ. අනිත් ඊට පස්සේ ආපහු OIC ගේවත් යුනිෆෝම් එකක් තිබුණේ කිසි කෙනෙකුගේ. ඔක්කොම මේ බීගෙන හොඳටම බීලා කෙලින් ඉන්න පුළුවන් කෙලින් කඩෙන් ඉන්න පුළුවන් කෙනෙක් කවුරුත් ආවේ නැහැ. මේ බීලා මේ උඹද චණ්ඩියා උඹද මේ ගෑනුන්ට ගහන්න යන්නේ මේ කොහොමද ගෙනාපු චණ්ඩි කියලා මෙයාව ඇදලා අරගෙන ගහන්න යනවා. ඊට පස්සේ මේ ළමයා පොලිස්කාරයෙන්ගේ බෙල්ල බිරිකුවා කියලා මේ ළමයා ඇදලා අරගෙන මේ ජිප් එකේ දාගන්න යනවා. ඊට පස්සේ මම මෙයාගේ පස්සෙන් ගිහිල්ලා ජිප් එකේ නැගලා මෙයා බොහොම අමාරුවෙන් ඇදලා අරගත්තා මේ ළමයාගේ බඩ මිරිකලා මේ ළමයාට හරියට හිරිහැර කරා අයියේ. මේ දරුවා ඉගෙනගන්නේ බණ්ඩාරගම සද්ධාතිස්ස මහාවිද්‍යාලයේ 11 වසරේ. මෑතකදී ඔහුට සැත්කමක් පවා සිදු කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඔහු ඉතා ප්‍රවේශමෙන් සිටිය යුතු අයෙක්. අපිට තර්ජනය කරපු කියලා ඒක කරන්න ගියලා මේ ඒකේ හිටපු නිලධාරිය තාත්තා ගහන්න ගියා. තාත්තේ ගුවන් නගින්න ගිහින් ජීප් එකට. ඊට පස්සේ අම්මා එවන නගින්න දුන්නේ ජීප් එකට. ජීප් එක නගින්න දුන්නේ නැතුණා
ඒ තුන්දනම් මේ එළියට ගිල්ල වෙලා ජිප් එකේම ගේසර අරත්ත එළියට ගිල්ල වෙලා පොලිසියට කෝල් එකක් දුන්නා කට්ටිය දෙන්න කියලා. ඊට පස්සේ පොලිස් ජිප් එක ඔයසිත් එක්ක කට්ටිය පුරවලා ආවා. කට්ටිය හොඳටම බීලා හිටියේ ඔයසිත්ම හොඳටම බීලා. මම ඉගෙන ගන්නේ සිද්ධාර්ථ විශ්වවිද්‍යාලේ ගොලාවසර ඉන්නේ මේ අවුරුද්දේ බා ගන්න සාමාන්‍ය වෙලාවට මටත් ගහලා අපේ තාත්තරයි දෙන්නටම ගහලා අපි තුන්දෙනාටම කොහමරි ගැහුවා. ගාලි වෙලා සූළු අපරාධ ගන්න සේරොක්ක මේ මගේ බඩෙන් මිරිකලා පොලිස් ජීප් එක ගාවට ඇදන් ගියා. ඇදන් ගිහින් ඉවරලා මේ තාත්තා ඊට පස්සේ ජීවිත හානි කරගන්නවා කියලා කියලවලා ඊට පස්සේ කට්ටිය අතෑරිය මම. වයිසිකුව මෙයා එවන්න කිව්වා. මේ අපේ පොලිසියයි පදමට වෙරි වෙලා මහරෑට ගෙවල් වලට කඩාපනින ගෑනුන්ට ළමයින්ට හිරිහැර කරන නිවට පොලිසිය. දැන් මොවුන් සමාජයේ පිළිකුලට පත්වී හමාරයි. පොලිසියේ වර්තමානය මෙසේ වුවත් අනාගතය නම් වෙනස් විය යුතුමයි.